මං ඔය සතිය ඉගෙන ගත්තට පස්සේ අවුරුදු 8ක් හිටියා ගිහිව සමාදන් වෙන්නේ නැතුව සිල් රකගෙන. මම සිල් ලකින බව කාටවත් අඟවන්නේ නැහැ. ඒක මට ලැබිච්ච රහස් පණිවිඩයක්. උත්තරම සිල් රකපන්. ඊට ඉස්සෙල්ලා තිබුණ සිල්පද කඩන යුගයක්. ඊට පස්සේ සිල්පද රකින්න පටන් ගත්තා සමාදන් වෙන්නේ නැතුව. හැබැයි සාමාන්‍ය සුදු ඇඳුමක් අඳිනවා බාපනේ දාන්නේ නැහැ. නිකන් සාමාන්‍ය හිපියෙක් වගේ ඇඳගෙන හිටියා. ඊට පස්සේ ලොකු ශාන්චි හම්බෙන්න ආවට පස්සේ මේ මෛත්‍ය කාපු අනික් මහත්තයා කිව්වා මේ මහත්තයා නම් ඇත්තටම ස්වාමීන් වහන්සේ අවුරුදු 7-8කටත් ඉස්සලා කීක හිටියා මහාන වෙන්න කියලා මමයි එපයි කිව්වේ. ඒ වුණාට මෙයා සුදු ඇඳගෙන මේ බණ භාවනා කරගෙන ඉන්නවා ශිල්පද රැකගෙන මේ පැවිදි වුණේ නැහැ කියලා. ඊට පස්සේ ලොකු ශාන්චි කතා කළේ කොහොම කාට වුණත් ඉතින් පැවිදි වෙන එක වළක්වන එක වැරදි නේ මහත්තයෝ. ශිල්පදයා රකින්නවා නම් සමාදන් වෙලා ශිල්පද රකින්න එපායි. ඒකනේ මහානකම කියන්නේ. මට තියෙන අත්දැකීමක් අවුරුදු 7-8ක් සමාදන් වෙන්නේ නැතුව සිල්පද රැකලා. ඊට පස්සේ තමයි තීන්දු කරලා මම පැවිදි වුනේ. පැවිදි වුණාට පස්සේ මම දන්නවා කිසිම රජ කෙනෙකුට මට අත තියන්න බෑ කියලා. මොකද අපි රාජ නීතියෙන් එහාට ගිහිල්ලා ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ අපිට බුදුහාමුදුරුවෝ දීපු නීති පද්ධතියට. ඉතින් එතකොට අපිට කාය කර්ම වචී කර්ම වල කාය දුෂ්චර්ය වචී දුෂ්චර්ය වෙන්නේ නැහැ. දැන් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අපිට තියෙන්නේ මනෝ දුෂ්චර්ය. එහෙම නැත්තම් නීවරණ ධර්ම පහ විතරයි. අපිට කාම මිත්‍යාචාරය නැහැ, කාම ඡන්දේ තියෙනවා. එහෙම නැත්තම් සත්ත්ව ඝාතනයේ නැහැ, හැබැයි පටිඝේ තියෙනවා. එහෙම නැත්තම් මේ දෙක නැති වෙනකොට අපි භාවනා කරනකොට අපි ළඟ තියෙන තද කාම ඡන්දේ නැති වෙනකොට අපි ළඟ තියෙන ව්‍යාපාදේ නැති වෙනකොට අපිට හරියට නිදිමත එනවා. ඒ තමයි තුන්වෙනි නීවරණේ. අද මං හිතන්නේ 3-4 නමක් ලියලා තිබුණා පරියන්කේ ඉන්නකොට මට නිින්ද ගියා. ඒ කාටවත් දන්නේ නැහැ මේ නිින්ද යන්නේ අර කියන ප්‍රධාන අකුසල් දෙක නැති වෙච්ච වෙලාව. කාමච්ඡන්දේ තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් හිතේ නිින්දක් එන්නේ නැහැ. රැයටවත් නිින්ද යන්නේ නැහැ. ද්වේෂයක් තියෙනවා නම් තරහක් තියෙනවා නම් නිින්ද යන්නේ. ඉතින් භවනා කරනකොට යම් ප්‍රමාණයකට මේ කාමච්ඡන්දේ අඩු වෙලා තරහ නැහැ එහෙම නැත්නම් ව්‍යාපාදේ අඩු වෙච්ච ගමන් තුන්වෙනි නීවරණේ තමයි තීන මිද්දේ කියලා කියන්නේ. ඉතින් භාවනාවේදී එන තීන මිද්දේයි නිකන් කම්මැලිකමට එන අකුසල් නිඳයි දෙක වෙන් කරලා අඳුරනවා කියන එක ලේසි නෑ. අපි ලේසිරත් පහසුරත් කියන භාවනා කරන දේ නිඳක් ආ එක පාට කුරුළු සද්දයක් ආවට එක පාට බල්ලෙක්ගේ සද්දයක් ආවට එතකොට මම ඇබදුණා. නමුත් ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේ නිින්ද නෙවෙයි හිත ඉඳලා තියෙන්නේ අර විශාල ප්‍රධාන කාමයේ සහ නැත්නම් කාම ඡන්දේ සහ ව්‍යාපාදේ නැති නිසා හිතේ තියෙන උනන්දු අඩු වෙලා. එතකොට හිතට අපි කියන්නේ ලීන වෙනවා, හිත නිලීන වෙනවා, නැත්නම් හිත හැංගී ගන්නවායි කියනවා. ඒක නිින්ද කිව්වොත් මායාවක පැත්තට අපි යනවා. මේක දිහා බලන හිටියොත් අපිට පුළුවන් නම් නිදිවක්ක් නෙවෙයි මේ එන්නේ හිත ඇතුළට නැමීමක් නිකන් ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ හිත ඇතුළට නැමීමක් වෙලා තියෙන කියන එක දැකගන්න තමයි මම ඔය පුළුවන් තරම් කමටහන් සුද්ධ කරනට මතක් කරේ. නිදිමත එන්න පුළුවන් භවනාදීක නිින්දක් කියලාම කියන්න එපා. නිින්දක් වගේ නිකන් සීතල වීමක් එනවා. ආන්න මේක අවබෝධ කරවන කාට හරි ඊගාවට අපේ හිතට එන්නේ අතීතයේ සහ අනාගතයේ පිළිබඳ හිතවිලි. අතීතානුධාවණං චිත්තං වික්ඛෝපානුපදිතං. අපි ඒකට කුද්දච්චේ කුක්කුච්චේ කියලා කියනවා. එහෙම නැත්නම් අනාගතයේදී මම පිරිමි විභාගේ හරියට පාස් වෙයිද? එහෙම නැත්නම් මට මේ ඔක්කොම විෂයන් එකවර පාස් වෙලා පඬිත සම්මාන ලැබෙයිද? ඉතින් අපි උනන්දුවක් වෙනවා. ඒත් අනාගතයේ දුවපු එකක්. ඒකට කියනවා අතීත අනාගත පටිකංකණං චිත්තං විකම්පිතං. ඒකට කියනවා උද්දච්චය කියලා. ඉතින් උද්දච්ච කුක්කුච්ච කියන්නේ අපිට කාමච්ඡන්දයක් නැතුව, ව්‍යාපාදයක් නැතුව, නිදිමතක් නැතුව දුරට භවනා ආරම්භනේ හිතපත්තගෙන යන්න පුළුවන් වුණොත් අපිට එනවා ඔහි ඉබේට හිත දෝන අතීතයට, ඉබේට හිත දෝන අනාගතයට. අතීතයට දිව්වොත් පශ්චාත්තාපේන, අනාගතයට දිව්වොත් ඉත තිගැස්මක් එනවා. ඉතින් පුංචි හාමුදුරුවන්ට පුංචි වයසවල ඉන්න අයට තියෙන අතීත අනාගතයේ තමයි හිත දුවන්නේ. වයසට ගිය කට්ටියට තියෙන්නේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාපයත් එක්ක අතීතයට හිත දුවනවා.
ඉතින් මේකත් ඉක්මව ගත්තයි කියලා හිතන්නේ ලේසි වලට නෙමෙයි මං ඉතින් අර බණ කියන වෙලාව නිසා කියන්නේ. ඊට පස්සේ අපිට හිත වික්ෂිප්ත වෙන ගතියක් එනවා උද්දච්ච කුච්ච විචිකිච්ඡාව කියලා. මේකද දන්නේ හරීම ක්‍රමේ. මේ බණ කියන හාමුදුරුවත් එතෙන් ගිහිලා තියෙනවද දන්නේ නැහැ. අපි ඉඳලා භාවනා කරනවා තමයි. නමුත් මේක නිවන් ලබන්න පුළුවන් වේද? එහෙම නැත්නම් ඇත්තටම මෛත්‍රී බුද්ධ ශාසනයකින් ඉන්න ඕනේ. ඇත්තටම දඹදිව යන්න ඕනේ. ඇත්තටම දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ඇත්තටම ත්‍රි හේතුක පරිසන්දි ලබන්න ඕනද කියලා අර හිත ඇතුලේ මොකද්දෝ කැකෑරෙන පටන් ගන්නවා. ඉතින් ඔය පහ තියෙන තාක්කල් අපි කියනවා මේ හිත කියන තැන නැත්තම් මනෝ කර්මවල පෙඟිලා තෙමිලා දැන් දිරමින් පවතින්නේ. කොයි වෙලාවක හරි අපි භාවනා කරන වෙලාවේ අරමුණෙත් හිත තියෙනවා. නිදිමතාවට ඒක යට කරගෙන නිදිමතේ හොඳ අවධියකින් ගත කරනවා. අතීතයට යනකොට දැනගන්නවා හිත අතීතයේ කියලා, අනාගතයට යනකොට දැනගන්නවා හිත අනාගතයේ කියලා. ඊට පස්සේ සැකයක් එනවනම් දැනගන්නවා නම් අපිට වගබහරයක් එයි, අපිට ප්‍රසිද්ධිය කියන්න පුළුවන් වෙයි. මට නම් හුස්ම රැලි 10ක් කිසි බයක් නැතුව මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඒක මේ නුහුරු දෙයක් මම පටවන්න හදනව නෙවෙයි. අද පුංචි ආම්තුරු ලියලා තිබ්බා මට හුස්ම රැලි 20 30 40 බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවයි කියලා. ඒක ඉස්සරහට අහම්බයක් නෙවෙයි කියලා කරන්න පුළුවන් තැනට එනවා. ඒතකොට මොකද වෙන්නේ? ওই පහම නැහැ. හොඳට අහගන්න. කොයි වෙලාවක හරි හුස්ම රැලි 10 15 20ක් එක දිගටම හුස්මේ හිතේ සතියෙන් පවත්වන්න පුළුවන් නම් ওই නීවරණ නැහැ කියන ධානයකට සමවැදිලා නැතත් නීවරණ නැත්ත්වට හිත යනවා. සක්මන් කරනකොටත් සිද්ධාර්ථ පුංචි කුමාරයා තව සක්මන් පියවරක් යන්න පුළුවන් වුණා. මට පුළුවන් වේ 30ක් 40ක් 50ක් එහෙම නැත්නම් විනාඩි 30ක් 40ක් 50ක් හිතේ එමේ දුවන් නැතුව කඹයක් උඩ ඇවිදින්න වගේ රේල් තනි රේල් පිල්ල ඇවිදින්න වගේ පියරෙන් පියර බලබල යන්න පුළුවන්කමක් එනවනම් ඔන්න අපිට කියන්න පුළුවන් ඒක දිගට සක්මන පියරෙන් පියරට සතිය පවතින වෙලාවේ නිවර්ණ එකක්වත් නැහැ. ඉතින් ඒක මහ විශාල පිම්මක්. අර සීලයෙන් ගිහිල්ලා ශීල ශික්ෂා ශීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය කියන්නේ ඒක තමයි. කියන්නේ తాවකාලිකව හිතේ ඊගාට පැනනගින්න පුළුවන් ඒ නීවරණ ටික යටපත් වෙනවා.